ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩවෙසෙන දලදා මාලිගාවේ තේවාව ඇසෙන මාණියේ පිහිටි මනරම් ගම්පියසකදී උපත ලබන හෙතෙම අද මුළු රටම හඳුනන ප්‍රතාපවත් ජනනායකයෙකි. උතුංග දේහදාරී හැඩ රෝගින් හිබිහෙතෙම තම දියුණු දැක්ම විචක්ෂණශීලී ලෙස යොමු කරවමින් ගැඹුරු දේශපාලන පරිඥාණයෙන් යුතුව සියල්ල විශ්ලේෂණය කරයි. ඔහුගේ හඬ තන්පත්ය ගාම්භීරය පෞරුෂයෙන් අනුනය අසීමිත බුද්ධි ප්‍රවාහයෙන් යුතුව තමන් හමුවට පැමිණෙන ගැටලු විසඳන ඔහු නිරන්තරව සාධාරණීය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටි. කවර අර්බුදකාරී තත්වයක් හමු වේවද ඔහු නොසන්සුන් නොවේ. කන්ද උඩරට පාරම්පරික ප්‍රභූ පවුලක වැඩිමහල් පුතු ලෙස ලෝකයේ දකින ඔහුගේ පියාණන් ටිකිරි බණ්ඩාර රඹුක්වැල්ල මැතිතුමන්ය. රත්නාලාලණී තෙන්නකෝන් මැතිණිය ඔහුගේ ආදරණීය මෑණියන්දෑය. අපේ ප්‍රස්තුතයට වස්තු බීජේ සපයන හෙතෙම ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතාය. බණ්ඩාරවල ශාන්ත තෝමස් විදුහලින් මූලික අධ්‍යාපනය ලබන මේ අනාගත ජනනායකයා ඉනිග්විති ගල්කිස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලබා දිවයිනින් බැහැරවන්නේ ඕස්ට්‍රේලියාවේ සල්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ සංචාරක හා හෝටල් කළමනාකාරීත්වය පිළිබඳ පශ්චාත් උපාධිය දිනාගනු උදෙසාය. බණ්ඩාරවිල සහ ගල්කිස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්හි දිදුලන මේ දීප්තිමත් සිසුවා සිදුවෙමින් පැවති සමාජ අසාධාරණය හමුවේ කැකෑරෙන ආවේගයෙන් සටන්කාමී දේශපාලන භූමියට ප්‍රවිශ්ත වන්නේ සිය ජීවිතයේ පළමු උඩරට කැරැල්ල ආරම්භ කරමිනි. එබා 30,000ක් වතුර පිපාසයේ වතුර ටිකක් නැතුව මැරෙන්නට ඉදහරපු ත්‍රස්තවාදියක් එක්ක ගනුදෙනු කරමින් ඒ ගනුදෙනුව බේර ගන්නට සිද්ධ වුණේ. එතනින් තමයි ආරම්භ කරේ. අමතක කරන්න එපා ජිනීවා දෙවනි සාකච්ඡාවේදී පමුණාසල කරපු ප්‍රෝඩාව, ලෝකයේ ඉදිරියේ කරපු ප්‍රෝඩාව, ඊට පස්ව අස්ලෝ ගිහිල්ලා කරපු ප්‍රෝඩාව. මේවා අමතකද? මේවා අමතක වෙලා තමුණාසල මැරිලා ඉපදිච්ච මිනිස්සු හැටියටද කතා කරන්නේ? එහෙමනම් රටේ ඉතුරු වෙලා තිබෙ මොකක්ද? රටේ විධායකයෙක් හැටියට ඉතුරු වෙලා තිබෙ මොකක්ද? රටේ සේනාධිනායකයෙක් හැටියට වෙලා ඉතුරු වෙලා තිබෙ මොකක්ද? 1,95,00,000ක් ජනතාව වෙනුවෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න. අද කියන්න සන්තෝෂයි. අද අපි ගාම්භීර ලෙස කියනවා. දෙපයින් නැගසිට කියනවා. දණින් නොවැටිය කියනවා. අපේ ඉලක්කය කරා යනවා. ඒ ඉලක්කය වෙනුවෙන් කරන්නට පුළුවන් සියලු කැපවීම කරන්නට අපි සූදානම්. 1983 වසරේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙමිනි. එකී මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන තරුණ ජනනායකයා 2000 මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත් කරවන්නට කෘතවේදී උඩරට ජනතාව අමතක කළේ නැත. ජාතික දේශපාලන භූමියේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නට වරම් ලද මේ කෘතහස්ත දේශපාලඥයා ජනතාවගේ ආදරය දිනාගත් ප්‍රමුඛ ජාතික නායකයෙකු බවට පත්වන්නේ අති භයානක ත්‍රස්තවාදයේ ගිලටීනේට රට මුහුණ දුන් තීරණාත්මක හොරාවේදීය. ලක්ෂ ගාන ඡන්දෙට වටිනාකමක් දෙන්නයි කියලා හිතුණා. කොහොමද මම වටිනාකමක් දෙන්නේ? මේ මාතෘභූමියට ශාපයක් වෙච්ච ත්‍රස්තවාදය අවසන් කරන්න නම් ඒකට දායකත්වයක් දෙමුයි කියලා. ඒකට දය ගෙවන්න හොඳම අවස්ථාව කියන එක තේරුම් අරගෙන එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක සාකච්ඡා කළා. අපේ ජීවිත අපේ නෙමෙයි කියන තැනකයි අපි ජීවත් වුණේ. ඒ වගේම මුළු රටක්ම මේ ප්‍රභාකරන් කියන මිනිමරු තක්කඩි මැසිස්වාදය ඉදිරියේ පරාජිතයන් බවට පත් වෙලා හිටියා. දකුණේ නායකයන් පොලිමේ මරලා දැම්මා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ආපුවාම එතුමා තීරණයක් ගත්තේ මේ සටන අපිට ගෙනියන්න වෙනවයි කියලා. අපි මේ යුද්ධය හා සමාන්තරව සමගාමීව ලෝක මතය වෙනස් කරන්න අපි ගෙනිච්ච ව්‍යායාමය අවසානයේ සාර්ථක වුණා. තර්කාන්විත ක්‍රමවේදයකට අනුගත ඔහුගේ කතා ශෛලිය පිළිමුලුන් නිරුත්තර කරන සුළුය. අප ඔහුගේ මේ ගැඹුරු දේශපාලනික විඥානය සවිඥානිකව දුටුවේ යුද්ධයේ
දරුණුම අවදියේදී අවුරුදු 30ක අත්දැකීමත් එක්ක තවදුරටත් ත්‍රස්තවාදයට ආවඩනවද ත්‍රස්තවාදය පරාජය කරලා ප්‍රවණ ජනතාවගේ මේ රටේ තියෙන ජාතික ප්‍රශ්නයට විසඳුම් හොයනවද කියන තීරණයට අපිට එළඹෙන්නට අවස්ථාව තියෙනවද For about 7 years, right from 1986, Let us take the last two years. Mr. Honorable Sridharan, let us take the last 2 years. Can you tell me, during the last 2 years, when we had the Geneva first discussion, when the second discussion took place, what happened? You all hung on to A9 road and said on humanitarian grounds that you want to fight this. But ultimately, what happened? Humanitarian grounds were set aside and they wanted to get the ulterior motive of opening the A9 for their other activities. And the government did not give in there. Government did not give in, not for Tamil cause or any other cause. It's for terrorism that the government did not want to give up. අපිට ඉලක්ක කරගත්තොත් කල නොහැකි දෙයක් නැහැ කියන ගාම්භීරත්වය අවංකවම හිතට ඇවිල්ලා තියෙනවා. ඒ ගාම්භීරත්වය අපි පාවිච්චි කරන්නේ යුද්ධය අවසන් කරලා ශක්තිමත් අත්තිවාරමක් මේ රටට දාලා තියෙන ඒ අත්තිවාරම තුළ ආසියාවේ ප්‍රබලම රට කරන ඉලක්කයට ගෙනියන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ මේකෝ. महिंद राजपक्ष राज्य बित्तियत हिरकर प्रहार देन विट माध्यमय कगपत रगिन मुसाव देपलुकर सत्य एहल टोसवा जात्यांतरे निहनकल में अभीत मिनिसा युदभूमियन बैरव युदकल एडितर सेनपतियकी सिवन इलाम युद्धे कोटिन विसिन माविल्लारु सुरुविन अरबीमत රජය ඔවුනට එරෙහිව ඓතිහාසික මානුෂීය ක්‍රියාන්විතයේ ආරම්භීමත් සමග ජාත්‍යන්තර සහ දේශීය පෙරමුණු දෙකක එකවර සටන් කරන්නට සිදුවිය. භූමියේ සටන ආරක්ෂක හමුදාවනට පැවරුණු අතර මාධ්‍ය යුද්ධයේ නායකත්වය පැවරුණේ රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ධූරයේ හිබු කෙහෙළිය රඹුක්වැල්ල මහතාටය. මීට වැඩිය මොකක්ද වෙනස? මීට වැඩිය මොකක්ද වෙනස? බයේ වෙවිලා ප්‍රභාකරන් ඉදිරියේ පරාජිතයන් වෙලා මේ රටේ දේශපාලන නායකයන් එකින් එක පිට පිට මැරිලා ගාමිණී දිසානායක ලලිත් අතුලත් බදලා ප්‍රාණසිංහ ප්‍රේමදාසලා පිජීඑම් ප්‍රේමචන්ද්‍ර රසී අපේ ගුණසේකරලා සීබී ගුණරත්නලා ලක්ෂ්මන් කදිරගාමලා මේ රටට ආදරය කරපු ලෝකයේ පිළිගත් නායකයෝ එක පිට එක ප්‍රභාකරන් මරලා දානකොට මේ රටේ ජේ.ආර්.ලා දේශපාලන වශයෙන් පරාජිතයන් වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග සාම දූතිකාව හැටියට පරය අතේ අරන් ආපෝ ප්‍රභාකරන් විසින් ඇහැක් අහිමි කරලා දේශපාලනේ පරාජිතයන් වෙනකොට මාලිගාවට බෝම්බ ගහනකොට අනන්තලාවේ භික්ෂු ගාතනේ පෙට්ටි 35ක් එකට තියෙන අනේ අපොයි කියනවට වැඩිය අපිට කියන්න දෙයක් නැති බසරණ වෙච්ච රටක් මේ. මේ රටේ ජනතාව අසරණ වෙච්ච රටක්. අපි මරණය පිළිගත්තර රටක්. අවුරුද්දකට සැරයක් පැය භාගයක් महावीर दिन तीन लोके लुकम टेलीविजन से हंदी गाने दाला गेवा सीलू दिन कैम भीम खाल बलागन हिटिया दवा तुनसी हट पहन तुनसी हट हतर हमारा बंकर बिंकुंड खाल प्रभाकर हम वातावरण हदरती बहुतम मेरटे वीर लोके हेल्ल वीर गेला मेरट हदरती हमदावे बंकर लाइन अंदीवत पसपेन युग अतिब දත්මිටි කාගෙන අම්මා දීපු කිරි මතක් වෙනකොට කඳුළු ඇස් දෙකේ තියාගෙන ඇවිල්ලා බංකර් එකේ කඳුළු අලාගෙන හිටපු සොල්දාදු හිටියා. ඔවුන්ට කීවේ ද ආමිකාරයා කියලා, නේවිකාරයා කියලා, පොලිස්කාරයා කියලා. අද ඒ අයට රණවිරුව කියලා කටහරලා මේ රටේ මිනිස්සු කියනවා. සියුම් උපහාසය මුසු සිනාරොදක් සිය කළු දල රැවුලෙන් වසන් කරමින් දෙනතා ගණලියන සෝපහාසයන් සමග නැගී ඔහුගේ ෂෙල් ප්‍රහාර බඳු කරුණ පැහැදිලි කිරීම අභිබුව සියලු ප්‍රතිමල්ලවියෝ නිෂේධනය වූයේ වරක් දෙවරක් නොවේ. අද ප්‍රභාකරන් ජීවතුන් අතර හිටියයි කියලා එක මොහොතකට අපි උපකල්පනය කරා. අද එහෙමනම් කතා කරන්නේ මුළු ලෝකෙම අපි දෙපයි කියද්ද මුළු ලෝකෙම බැහැයි කියද්ද ලාංකීය ජනතාවගේ 75%ක් මානසිකව කඩාවැටලා ඔය දෙන දෙයක් දීලා මේක බේරගම්මුයි කියන යුගයක අපි හිටියනම් අද මොකක් ගැනද අපි කතා කරන්නේ? අද කතා කරන්නේ එහෙනම් මායින් බෙදා ගන්න විදිය. ඔවුන්ට සියන්තු ස්වන්තිර්ණ පාලනය ලබා දෙන විදිය. යුද්ධයේ විජයග්‍රහණයත් සමග ඔහු සකල ශ්‍රී ලංකා වාසීන් මෙන්ම ලෝවැසි දේශමාමක සිත් තුළ
අපරාජිත අමරණීය ප්‍රතිරූපයක් බවට පත්වන්නේ මේ අල්ගලි. කේලිය රඹුක්වැල්ල වැනි ජනනායකින් රටකට බිහිවන්නේ කලාතුරකිනි. ජනතාව අතරින් බිහිව ජනතාව සමග ජීවත් වෙන ඔවුහු සමාන සුඛ දුක්ඛයන් අනුභව කරමින් රටේ චිරස්ථිතිය පිණිසම කැප වෙති. ජනතාවගේ ආදරණීය බුහුමනට ලක්වන ඔවුහු සංකීර්ණ වූ දේශපාලන ධාරාව තුළ සිය අවංකෝත් විශ්වසනීයෝත් මෙහෙවර මාතු කැපවීමෙන් පූජා කරමින් ඒට හිමි ප්‍රතිලාප නිහතමානී ලෙස පිළිගනිති. समस्त लंका समाजे उत्तरीतर मूलस्थानीय महानुवर असगिरिय महाविहारे विसिन देशमामक जनप्रसादन लंका पुत्र गौरव नामेन अतिमहत बहुमनट पत्वानी इहेतकी नियामनय प्रत्यक्ष करौमिनी. जय केहलिय नेकु केहलिय मैति संधुनी पिपी एसलिय बलविलसिन ओब पितुनी.